අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෑස් කෙන වාර්තාව අද රාජ්‍යමති ලසන්ත කියයි ගෑස් කෙන හොයන්න කනිෂ් තෙල් නීතිගත සංස්ථාවට දීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ පාටලී කියයි කොරේ පිටට මරේ වූ බඩීරිඟු ගොවීන් ආසයි බයයි කියන වචනේ මතක් වෙන බහණ්ඩේ බවට අද ගෑස්පත් වෙලා ගෙදර උයා ගන්න ගෑස් අත්‍යවශ්‍යයි ඒත් කොයි මොහොතේ ගිනි ගනීද පිපිරෙයිද කියලා දන්නේ නැහැ මේ අතර ගෑස් සංයුතය පිළිබඳ සොයා බැලීමේ අවසන් වාර්තාව අද දින ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා අපේ රටේ වර්තමානය තුළ නිර්මාණය වන අර්බුද තවත් අර්බුදයකින් අර්බුදයට ගමන් කිරීම ඉතාම අර්බුදකාරී තත්ත්වයක් ගෑස් අර්බුදයත් ඒ වගේ තාම ගෑස් සිඟේ අවසන් වෙලා නැහැ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පැය ගණන් දවස් ගණන් සති ගණන් බලාගෙන ඉඳලා පෝලිම් වල ඉඳලා ගෑස් එකක් ගත්තත් දැන් මේ ගෑස් එක ගෙදරට යන එක ප්‍රශ්නයක් වෙලා ජනතාවගේ හිතට විශාල බයක් ඇති වෙලා තියෙනවා ගෑස් එකක් ගෙදර අරන් ගිහිල්ලා මොකටද නිකන් ඉල්ලගෙන කන්නේ කියලා පසුගිය ආසන්න දින කිහිපය තුළ සිදුවීම් හයක් පමණ වාර්තා වී තිබෙනවා ගෑස් කාන්දු වීම නිසා සිදු වූ ඉතා බරපතල අනතුරු සම්බන්ධයෙන් ගෑස් අනතුරක් පිළිබඳ අලුත්ම තොරතුරු වාර්තා වන්නේ කෑගල්ල රොක් හිල් කහටපිටිය ප්‍රදේශයෙන් ලිප ගිනි දැල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේදී විශාල පිපුරුම් හඬක් සමග එම ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදු වී නොමැති නමුත් ලිප පුපුරා ගොස් ඇති බවත් නිවස හිමියන් චෝදනා කරන්නේ ගෑස් වල පවතින කිසියම් දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදු ඇති බව මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේ දැක්ක විදිහට ළඟ හිටියානම් ජීවිත හානියකට වෙන්න හොඳටම ඉඩ කඩ තිබුණා මේ අතරතුර කල්පිටිය දළුව ප්‍රදේශයේ නිවසකත් ගෑස් කාන්දු වීමක් පිළිබඳ පුවතක් වාර්තා වුණා. දැන් ගෑස් එකක් දකින්නේ ජනතාව බෝම්බයක් විදිහට. මේ අතරතුර දේශපාලන වේදිකාවෙන් ඇහෙන කතාවක් බවට පත් උනේ මේ අනතුරු වලට ප්‍රධාන හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බවයි. හැබැයි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නම් පවසන්නේ තමන්ගේ සංයුතියේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ කියලා. ඒ වගේම ගෑස් සිලින්ඩර් නම් මේ වෙනකන් කිසිම එකක් පුපුරලා නැහැ කියලත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන උපකරණවල ඇති දෝෂ නිසා මෙවැනි තත්ත්වයන් ඇති වුණා කියලයි ගෑස් සමාගම් දෙක කියන්නේ. කොහොමුණත් මේ පිළිබඳව දිගින් දිගටම ජනතාවගෙන් පැමිණිලි ලැබීම සහ දේශපාලන පක්ෂවලින් එල්ල වූ බලපෑම් හමුවේ මේවන විට ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රකාශ කරන්නේ දිස්ත්‍රික් කිහිපයක නියදී ලබාගෙන ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇති බවයි. මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පැවසුවේ මෙම වාර්තාව ලැබෙනු ඇති බවයි. අද වන විට විශේෂයෙන්ම කළුතර රත්නපුර කුරුණෑගල ගම්පහ ගාල්ල කොළඹ කියන දිස්ත්‍රික් වලින් සෑම්පල් අරගෙන තිබෙන්නේ මේවා ප්‍රමිති ආයතනයටත් ඒ වගේම කණජ දෙන්නේ ටික සංස්ථාවටත් මේ වන විට යොමු කරලා ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා සාමාන්‍ය වෙන පරීක්ෂණයක් කරනවා නම් ඒක නතර කරනවනේ දැන් ගෑස් සප්ලයි කරන එක දිගටම කරනවා නේද හෙට වෙනකොට බොහෝ විට අවසාන වශයෙන් ඒ ප්‍රතිඵල ලබා ගන්න අපිට පුළුවන්කමක් ඒ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව තමයි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ලබා ගැනීමට දැනට සකස් කරලා තිබෙන ප්‍රමිතිය මේක අවුරුදු 12කට විතර කලින් හදලා තිබුණු ප්‍රමිතියක්. මේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රමිති ආයතනයේ වාක්‍යම් බාර ගන්නවා. ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන ඇතම් පාර්ශව චෝදනා කරන්නේ අපේ රටේ ගෑස් පරීක්ෂා කරන්න ඔච්චර කාලයක් ගත වෙන්නේ නැහැ පැය කිහිපයයි ගත වෙන්නේ කියලා. එහෙමනම් මේ ගෑස් පරීක්ෂා කිරීම පිළිබඳවත් ජනතාවට ප්‍රශ්නයක් මතුවීම නම් වළක්වන්න බෑ. මේ අනුව පේන්නේ ගෑස් අර්බුදය වගේම බැඳුණු ගෑස් අනතුරු අද රටේ ප්‍රධාන පුවතක් වගේම ඊටම අනතුරුදායක තත්ත්වයක් ජනතාවට උරුම කරලා දීලා. සමාජ මාධ්‍ය තුල ගෑස් ගැන අදපල වෙන්නේ මේ වගේ අදහස්. ජනතාවගේ ජීවන වේදම පාලනය කිරීමට රජයේ නීතිමය රාමුවක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආර්ථිකය ගත්තාම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. දැන් හෙට අනිද්දා රජයේ සේවකයෝ මං හිතන්නේ පඩි වැඩි කිරීම ඉල්ලලා ස්ට්‍රයික් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. කාටවත් දොස් කියන්න බෑ. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? හරි හැමදේම බඩු මිල ඉහළ ගිහිල්ලා උද්දමනය අහස උසට ගිහිල්ලා රුපියල විශාල ලෙස කඩාගෙන වැටිලා දැන් ආණ්ඩුවට විකල්ප කිහිපයක් තියෙනවා
මේ ප්‍රශ්නේ මිනිස්සු ගොඩ දාන්න ඕනේ. අවසානයේදී කවුරු මොනවා කිව්වත් මොන ආර්ථික විශේෂඥයාගේ උපදෙස් වලට ඇහුම්කන් දුන්නත් අවසානයේදී මොකද වෙන්න ඕනේ? අවසානයේදී වෙන්න ඕනේ මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මිල සීමා කරලා හරි මිල වෙළඳ පොලේ ක්‍රියාත්මක වෙන ඉඩ නොදී අනවශ්‍ය විදියට මේ ඩොලර් හිඟය නිර්මාණය කරේ. හාල් එකට කැසට් එකක් ගැහුවා හාල් මිලක් දාලා හාල් නැති වුණා. සීනියකට කැසට් එකක් ගැහුවා සීනි මිල දාලා සීනි නැති වුණා. ගෑස් එකට කැසට් එකක් ගැහුවා ගෑස් මිල දාලා ගෑස් නැති වුණා. පාම් පිටියකට මිලක් දැම්ම කැසට් එකක් ගහලා පාම් පිටි නැති වුණා. ඩොලරයකට කැසට් එකක් ගැහුවා මිල දාලා ඩොලර් නැති වෙලා. ඒක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි ඔබ තේරුම් ගන්න. ඉතින් මේක වෙළඳ පොළ. දැන් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි බැසිල් ඇමතුමා කරපු කතාවට. බන්දුල ඇමතුමාගේ මිල පරිපාලනය කරගන්න එක කළමනාකරණය කරගන්න එක මේ යල් පැනපු මේ ඒවා මේ දැන් අද ලෝකේ ඒවා නෑ කියලා. ඒ මොන අමන කතාවද ඒ කිව්වේ? ආණ්ඩුව ඉන්නේ නියාමනය කරන්න. රජයට වගකීමක් තියෙන ජනතාවගේ ජීවන මිල යම් කිසි විදියකට නීතිමය රාමුවක් ඇතුලේ පරිපාලනය කළමනාකරණය කරන්න. ගෑස් කාන්දුවීම් පිපිරීම් සහ ගිනි ගැනීම් පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. මේ වෙනකොට නිවාස ගණනාවක ගෑස් ටැංකි පුපුරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට අපි පැහැදිලිවම කියනවා ගෑස් වල සංවිධිය වෙනස් කිරීම තුළ මේ භයානක තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. මේ ගෑස් පාවිච්චි කරන පිරිස අද බියටපත් වෙලා තියෙනවා. ගෑස් ටැංකිය කොහොමද ගෙදර තියාගෙන ඉන්නේ කියලා. මොකද මේක ගෙදර තියෙන බෝම්බයක් හා සමානයි. අපි ආණ්ඩුවට කියනවා ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ ආරක්ෂාව වැඩියෙන්ම කතා කර ආපු ආණ්ඩුවක් අද හැම ගෙදරකටම බෝම්බයක් බෙදලා තියෙනවා. මේ ගෑස් බෝම්බයක්. ගෑස් සිලින්ඩරේ යම් විදියක පුපුරා යාමක් සිදු වෙන විදියට ප්‍රමිතියෙන් තොරනම් ඒ අදාළ අයත් එක්ක කතා කරලා තිනවා වහම වார்த்தාවක් ලබා දෙන්න කියලා. මේකට කතා කරන්නේ කවුද? මුළු බුද්ධ්‍යාංශ ඔක්කොම කියද්දි පාස්කු දවසේ ප්‍රහාරය එල්ල වෙනකොට බුදියන් හිටපු කට්ටිය. ආණ්ඩුව වහා මැදිහත් වූ යුති විපක්ෂ නායකතුමාකු වගේ වහම තේරීම් කාරක සභාවකින් මේ පිළිබඳ සත්‍ය එලි කරන්න. ද සබංගහනේ ලීක් වහන්න. ඒවත් පරෙල් උඩ දෙනවා. එහෙනම් අනතුරක් තියෙනවා. ඇමතිලා කියනවා නෑ ඕවා ලෝකේ දියුණු රටවල් වලත් පිපිරෙනවා. ලංකාවත් දියුණු භාවයේ සංකේතයක් තමයි ගෑස් ටැංකියක. දැන් පෙට්‍රෝලියම් එකට දුන්න දැන් සංයුතිය බලලා එවයි. දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑ. ඉතින් අපි දැක්ක නිලධාරීන් එක කණ්ඩායමක් කියනවා මේක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඒකම විශ්වාස කරන්නේ අපිත් කියලා තියෙනවා. මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළා. මේ ගෑස් වල තත්ත්වයේ වෙනසක් නිසා ඇති වෙනවද කියන එක පිළිබඳව ලබන සතිය වෙනකොට නිවැරදි වාර්තාවක් රටේ ජනතාවට ලැබෙයි කියලා මම විශ්වාසයි. රටේම තියෙන ගෑස් සිලින්ඩර් ගැන කිසිදු පරීක්ෂණයක් නැහැ. මේක හරියට සැලසුම් කරලා මිනිස්සු මරන්න බෝම්බයක් යවුවා වගේ තත්ත්වයක් අනාගතේ උදා වෙන්නේ මේ ගැන නිසි පියවර නොගත්තොත්. ශුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ හමුවේ පීඩා විඳින කාන්තාවන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ණය අර්බුදයේ හරහා කාන්තාවන් දැඩි ලෙස හිංසනයට පත්ව ඇති බවයි. රට තුල සැඟවුණු අර්බුදයක් තිබේ. විශේෂයෙන්ම මේ සැඟවුණු අර්බුදයට කාන්තාවන් තමයි අහුවෙලයි. අපේ රටේ තිබෙන ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය ඇත්ත වශයෙන්ම බරපතල අර්බුදයක්. මේ ශුද්‍ර මූල්‍ය ණය වැඩසටහන ව්‍යාපාරයක් බවට නිර්මාණය වෙනවා. මේ ණය අර්බුදය තුල කාන්තා හිංසනයත් තමන්ගේ අයිතීන් විනාශ වෙනවා. ඒ කාන්තාවන් විවිධ පුද්ගලින්ගේ ගොදුරු බවට පත් වෙන ණය වාරිකය කේන්ද්‍ර කරගෙන දඩ මුදල් කේන්ද්‍ර කරගෙන දැවැන්ත කාන්තා හිංසනයක් මේ ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය තුල නිර්මාණය වෙලා තියෙනවා. මේ ගැන වැඩි කවුරුත් කතා කරන්නේ නැහැ. මේ තමයි මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත කාන්තා නිහඬ බහුතරය නොකියන කතාව. මම පැහැදිලිවම කියනවා මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට අහුවෙලා සිටින මේ රටේ කාන්තාවන් වගේම සියලුම දෙනා මේ ණය උගුලෙන් බේරා ගැනීමේ ඒ දැවැන්ත ව්‍යායාමය සමගි ජන බලවේගය අපි අතට ගන්නවා. මේ රටේ සමස්ත ජනතාවට මේ මර උගුලෙන් ගොඩ එන්නට අපි අවස්ථාව නිර්මාණය කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ දමන ලෙස බලකරන වෘත්තීය අර්ගලයකට මේ මොහොතේ සහය දක්වන්නේ නැති බව ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය පවසනවා. යහපාලන ආණ්ඩුවේ අපේ විශ්‍රාමයටපත් අහිමි කර තනතුරු අහිමි කර රාජ්‍ය සේවය හැකිලුවා. අද දවසේ රාජ්‍ය සේවයේ බරක් තමයි ආර්ථිකය කඩාවැටලා ව්‍යාපාර බිඳවැටලා අපේ තියෙන වැඩපින් ටික වැටලා අපවසරයක් ආර්ථිකය දියුණු කරගන්න බෑ. අපේ වැටුප් පෙඩි කරගන්න බෑ. රට දෙවන්ත මූල්‍ය අර්බුදයක තියෙන අරගලයකට යන්න ඕන වෙලාවල් තියෙනවා. ස්ට්‍රයික් කරන්න ඕන වෙලාවක් තියෙනවා. හැමතිස්සෙම අරගල කතා කරන්න ලේසි. රට පාලනය කරන ක්‍රියාවලියට ආම තමයි මේක බැලන්ස් කරන යන ක්‍රියාවලිය අමාරුයි කියන්නේ. අපි හෙට දවසේදී වැටුප් අරගලයකට සහය දෙන්නේ නෑ. පෞද්ගලික අංශයත් එක්ක සසඳලා බැලුවොත් රජයේ සේවකයෙකුගේ කාර්යභාරය
මොකද්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මොන තරම් ප්‍රමාණයක්ද අපි වැඩ කරන්න කියන කාරණයක් දවසකට වැඩ කරන ප්‍රමාණය හරි වැඩ කරන ක්‍රමවේදය හරි රටේ බහුතර ජනතාව මේ සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අපි කාර්යක්ෂමවත් අභිමානවත් රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා කටයුතු කරනවා විනා මෙවැනි අවස්ථාවක වෘත්ති අරගල වලට ගිහිල්ලා වැටුප් පැඩවීම ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නැහැ. දැන් අද තියෙන ප්‍රශ්නය ඔවුන්ට දේශපාලනය කරලා කණ්ඩායමක් උපාධ්‍යායට රැකියාව ලැබි. අට වේ ශ්‍රේණිය සමත් රැකියාවක් නැතුව හිටපු හැම පෞලකින්ම එක්කෙනෙක් රැකියා ලක්ෂයක් අපි ලබා දීලා තියෙනවා. දැන් මේ යන වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා රාජ්‍ය සේවයේ අකර්මණ්‍ය කිරීම සඳහා රාජ්‍ය සේවකගේ අයිතිවාසිකම් ලබා ගැනීමේ සටන දියාරු කිරීම සඳහා කරන මැදිහත් කිරීම අපි හෙළා දකිමු. රජයේ කාබනික පොහොර තීන්දුව නිසා පීඩා විඳි බඩ ඉරුඟු ගොවීන්ට දැන් කබලෙන් ලිපට වැටෙන්නට සිදු වෙලා. ඒ සේනා දළඹු උවදුර යළිත් බඩ ඉරුඟු වගාවට බලපෑම් එල්ල කරන්න පටන් ගැනීමත් සමගයි. අපේ රටේ බඩේරිඟු වගාවට එල්ල වූ ප්‍රබලම පලිබෝධ හානිය බවට පත් වුණේ සේනා දළඹු උවදුරයි. සේනා දළඹුව බඩේරිඟු වගාව නැත්තටම නැතිවෙන තරමට අපේ බඩේරිඟු වගාවන්ට හානි කළ අතර තවමත් සේනා දළඹුව නිසා සිදුවන වගා හානි සම්පූර්ණයෙන්ම නතර වෙලා නැහැ. මෙවැනි පලිබෝධ උවදුරුවලට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කළ බඩේරිඟු ගොවියන්ට රජය විසින් ලබා දුන් කාබනික පොහොර අභියෝගය කොරේ පිටට මරේ බවට පත් වුණා. අවසානයේ රජය බඩේරිඟු ගොවියාට යූරියා පොහොර ලබා දෙන්න එකඟ වුණා. රජයේ යූරියා පොහොර ලබා දෙන්න තීන්දුව කරන විට බඩේරිඟු වගාවේ අස්වැන්න නෙලන කාලයක් කිට්ටු වෙලා. සමහර ගොවීන්ට තවමත් යූරියා පොහොර ලැබිලා නැහැ. ඉන්දියාවේ සිට ගෙන්නු නැනෝ පොහොර වගාවට යෙදුවත් කිසිම ප්‍රගතියක් නැති බවයි ගොවීන් පවසන්නේ. මේක පූදිනවා. දැන් මේ ගහ බලන්නකො. මේ ගහ දැක්කම තමයි හිටෙව්වේ. පොර නැතුව තමයි මේ වගේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ප්‍රතිදන්තතාවටම ලොකු පාඩුවක් තමයි මේ කරලා තින්නේ. ආ තාම නැතුව පොර දීලා කවද්ද මේව හදන්නේ? කොහොමද ගෙඩියක් කඩන්නේ? මිනිස්සු මේ ආදායම් ගන්නෙ කොහොමද මේ වලින්? බඩේ උරුමකාව විනාසුනාම කොහොමද යන්නේ? රත්තරම් බඩු උකස් තියලා, දේවාදරවල උකස් තියලා මේවා කරලා තියෙන්නේ. ඡන්දේ විතරද අපෙන් ඕන? දැන් දියර පොර අක්කර 4 මාරකට ගහලා විල අතර දවස් 15ක් වෙනා එකම මට්ටමේ. දැන් ටැංකි 10ක් ගහලා ඉන්නේ අපරාධ සල්ලි. ගොවියා වෙනුවෙන් කැපේනවා කියලා රජේ බාරගත්ත නම් ඒ ඇයි ජනාධිපතිතුමනි ඒ දේ කරන්නේ නැත්තේ? අද වෙනද කවද්ද මේවට පොහොර දාලා අපි මේකෙන් ඵලයක් ගන්නෙ? තව දවස් 10ක් පැනනොත් මේ බහුණත මේ ගොවිතලෙන් අපිට ඇති වැඩක් නැහැ. ජනාධිපතිතුමනි වැඳලා කියන්නේ සතියක් ඇතුළත සාහනයක් ලබා දෙන්න. ගහන තැලුත් නැහැ. කොහොම කනවා දැන් ඔයි? හදාස් පන්සල් කියලා පොහොරක් බෑ. පොහොර සල්ලි බඳා ඒ පොහොරත් නැහැ. දැන් මාසයක් කරන සල්ලි බඳලා ඒවත් තව අපිට ලැබෙන්නේ නැහැ. අපිට ඉස්සර ගොවිතැන් කරන්න එපා කිව්වනම් අපි ගොවිතැන් කරන දින්න නිකන් මහිතල් තමයි බොන්න වෙන්නේ අපිට. මේ තව ටික දවසක් යනවා අපි ඉල්ලා කරනවා. ඉල්ලා කන්න බැරිද? හොරා කණ්ඩක් තමයි වෙන්නේ. පාර්ලිමේන්තුවල ගිහිල්ලා හිඳි හිටගෙන හිටියට මෙව්වා ගැන දන්නේ නැහැ. මේ විපාක වලට ඔයගොල්ලෝ වා කියන්නේ? නිසි පොහොර නොමැති කමින් බොල්ලු බඩේරුඟු වගාවට සේනා දළඹුව නැවතත් හානි කරන්න පටන් අරන්. පොහොර අර්බුදයට මුහුණ දීලා යන්තම් ඔළුව උස්සද්දී කොරේ පිටට මරේ කියලා සේනා දළඹු උදුරු නිසා බඩේරුඟු වගාව නැත්තටම නැති වුණොත් අත කන කරපවා උගස් කරලා වගාව කරන්න පටන් අරන් නිකම්ම අත පිහදාගන්න බඩේරුඟු ගොවීන්ට සිදුවේවි. කෘතිකර්ම ඇමතිතුමනි බලන්න මේ පණුවදියා, ඇයි මේකට විසඳුමක් නැත්තේ? උතුමාල ස්පියාක් නපුතුමාල තුන් වේල කාලා බීලා හිටියාම හරිද? අපි මිනිස්සු නේද? උතුමාල පාර්ලිමේන්තුවේ ඉන්න කල් අපි බඩගින්නේ ඉන්න ඕනද? සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි තමයමු 10:12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.